සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස් රනිල් මහත්තයා එයි කියලා මට නම් හිතෙනවා අර ලන්ස මහත්තයලා යන ගමන දිහා බැලුවම එතකොට රනිල් මහත්තයා එනවයි කියන එක ලන්ස ලගෙන් ස්ථිර වෙනවා ඒක හරිද නැතිද මන් දන්නේ නැහැ රනිල් මහත්තයා දිනයි ඉත පරිදිද කියන්න බෑ මේ දැන් තියෙන තත්ත්වයට දැන් නම් මිනිසුන් රනිල් මහත්තයාට බයිනවා ඇයි මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ මෙයා මිනිසුන්ට ඔළුව උස්ස ගන්න බෑ ළමයින්ට ඉස්කෝලේ යන්න බෑ පොත් ගන්න විදියක් නැහැ වැට් එකක් දාලා අත්‍යවශ්‍ය ඒවට දැම්මට කමන්නේ නැහැ මේ මේ අනවශ්‍ය දේවල් ඉස්කෝලේ ළමයින්ගේ ඒවටත් දාලානේ අත්‍යවශ්‍ය ඒවට දාන්න ඕනේ නැහනේ මිනිහෙක් ජීවත් වෙනකොට ඒ මිනිහට තියෙන්න බෑ ඒ මිනිහට අඩු මුදලකට ගන්න දැන් මම දැක්ක තියෙනවා කියනවා අර කවුද සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් එයා කියනවා දැන් බිලියන 4ක් එයා එක්කව ගලවලු ඩොලර් බිලියන 4ක් එතකොට එයා ඩොලර් බිලියන 4ක් එක්කව කරේ බිස්නස් කරලා නෙවෙයිනේ රටේ මහ ජනතාවයි සාමාන්‍ය මිනිසුන්ගේ ටැක්ස් වලින් තමයි එයා මේ බිලියන 4 එක්කව කරලා තියෙන්නේ එතකොට එහෙනම් එයා දැනගන්න ඕනේ මේ බිලියන 4ෙන් යම් කිසි කොටසක් මහ ජනතාව වෙනුවෙන් වියදම් කරන්න ඒගොල්ලන්ට ඒ සහනය දෙන්න උජාරුවට කියන්න බෑනේ හරියට හරියට මේ ලොකු මේ බිස්නස් කාරයෙක් වගේ කියනවා මම බිලියන 4ක් එක්කව ගිහුවා හරියට මේ අම්මා අම්බප්පගේ බූදලෙන් ගෙනාවා හරි නෑ මේක ඇවිල්ලා රටේ මේ දුප්පත් මහජනතාවට ගහපු ටැක්ස් එකෙන් වැට් එකෙන් ටැක්ස් එකෙන් තමයි එයා මේ බිලියන 4 පෙන්නන්නේ ඉතින් ඒකෙන් එහෙනම් එයා දැනගන්න ඕනේ ඒකෙන් අඩු ගානේ කොටසක් හරි භාගයක් හරි මහජනතාව වෙනුවෙන් සුභ සිද්ධිය උත්සාහ විඳන් කරන්නේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න